ඉ මේේදවස්වල මේ දේශනාමාලාව යටතේ අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳද. රතන සූත්‍ර දේශනාවට සාපේක්ෂව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියන්නේ ඇයි. කියන කාරණාව ධර්මය පැහැදිලි කරන ආකාරයෙන් අපි විස්තර කරගෙනාව මෙ දේශනා මාලාව තුළ පහුගේ දේශනාවට වෙනකා. එත එහිත් අතාගත කියන කාරණාව තුන්ගනි කාරණාව තමයි තත ලක්කනං ආගතෝති තතාගතු ඒ කියන්නේ මේ ලෝකේ යමක් යම් ආකාරයෙන් තියෙනවාන්ද ඒක ඒත් තියෙන ආකාරයම් දකින්නේ භාගිතුන් වහසේ විතරයි. යමක සැබෑම ස්වභාවේ දකිඩ භාගිතුන් වහසේට තියෙන හැකියාව පැහැදිලි කරමින් තමයි මෙ තතා ලක්කනං ආගතෝති තතාගතූ කියල කියන්නේ. ඉ ඒ කාරණාව තම යවිි සාකච්ඡා කරමින් හිටියේ ඒ කාරණාව තුළ පංච බල සප්ත බොද්ජංග අපි සාකච්ඡා කලා බොම කෙටියෙන් අපි සාච්ා කරම හිටි ආර්යෂ්ටාංගික මාර්ගය ආර්යෂ්ටාංක මාර්ගයේ පලවෙනි කාරණාව සම්මාදිිට්ටි එද සම්මාදිිට්ටි කියන කාරණාවී චතුරාය සත්‍යය සම්මාදිිට්ටියයි දසවස්තුක සම්මාධිට්ටියයි කළ ආකාර දෙකක් තියෙනවා එ දසවස්තුක සම්මාධදිිට්ටියෙත් අපි කාරණ හතර කෙටීන් සාකච්ඡා කළා පස්සෙනි කාරණාව ඉඳලා අද ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපපුොරෘත්තියවා සම්මාධදිිට්ටියයේ දසවස්තුක සම්මාධිට්ටයේ පස්වෙන අංගේ ඉඳලා පස්සෙන අංගය හැටියට අපි සඳහංක ලේපින් නතන අත්ති අයං ලෝකෝ හයිවිනි අංගයේ අත්ති පරෝලෝකෝ මංතනය බොහෝ දෙනා මෙ දසවස්තුක සම්මාධදිිට්ටිය ගැෙන දන්නවා. සම්මාධිට්්‍යිය ප්‍රධහන වශයෙන් ආකාර දෙකන්නේ. චතුරාරි සත්‍යය සම්මාධිට්ටියයි දසවස්තුක සම්මාදිිට්ටියයි. චතුරාරි සත්‍යය සම්මාධිට්ටිය කියල කෙනේ අති උතුම් සම්මාදිිට්ටියයට පැමිණෙන්ඩෙනම් අනිවාරෙන් දසවස්තුක සම්මාධිට්ටියය තිබිය යුතු මයි. දසවස්තුක සම්මාධිට්ටියයේ එක අන්ගේකින් හෝ යමෙක් බැහැර වෙලා නං ඔහට චතුරාරි සත්‍යය සම්මාධිට්්‍යියය කරා ගමන් කරන්න පුළුවංකමක් නෑ. අතිවුතුම් මාර්ගපරයකට එළඹෙන්ඩ පුළහංකමකුක් නෑ. එනිසා තවත් කෙටියෙන් සඳහංකළොත් බෞද්ධයෙක් බවට පත්ෙන්ඩ තියෙන ප්‍රධාන සුදුසුකමක් තමයි දසවස්තුක සම්මාධිට්ටියයෙන් යුක්ත බව. ඒ සම්මා දිට්ියය නැත්තං අපේ තුළුරුවන් පිළිබඳව පවා සැකෑඇතිවෙන්ට පටන් ගන්නවා ඒ නිසා කවදාවත් අපිට අඩුමතර මේ බෞද්ධෙක් බෞද්රවත් පත්වෙන්ට බැෑ. ට ඉතා විශේෂ සම්මාධිට්ටියක් ගැන ඒ කතා කරන්නේ දක පළවෙනි කාරණාව අත්ති දින්නං දුන්දේහි විපාක ඇත දෙවැනි කාරණාව අත්ති ඉට්ටං මහා පූජාවී විපාක ඇත. තුන් එනි කාරණාව අත්ති හුතන් ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා යමෙක් පිං සලකගන ශ්‍රමණ බ්‍රහ්මනාදී ගුණපුරණයට දම් පැන්දීලා පරළොුවේ ගීපු අයට පින් අනුමෝදන් කරනවල තමන්ට පරලවින් සංග්‍රහයක් කරගන්ඩෙ තමන්ගේ ඊළඟ බවේ යහපත් කරගඩෙ ඒගේ දම්පැන් පූජ කරල බලාපොරොත්තු වෙනවනං ඒ බලාපොරොත්තු අනිවාරය එලෙසිම්ම ඉෂ්ට සිද්ධ වෙනවා. එන්න සඳහන් කළා මෙලවින් දන්දුන්නහම පරලොවින් ලැබෙනවා ආවහුත සංඛ්‍යාත දානයක් එළකන්නේ ඒකයි. එක පිළි ගණ්ඩෝනෑ මෙහෙ දුන්නහම පරලොවිින් ලැබෙනව කියන කාරණනාව පිගණ්ඩුවනේ ර් කරනයට විතර්ක ගොඩන ගනයට හේතු හදාගන්නායට මේ හොඳ අවස්ථා. නමුත් ම නිතරම පැහැදිලි කරපු කාරණාව. ද මෙලවන් දුන්න හම පරලුවෙන් ලැබෙනව කියල හම සැකයි. ඇවැට පිටටකින් සල්ලි දැම්ම හම ලංකාවෙන් ගන්නවා කියන කාරනාව ගැෙන කිසිම සැකක් නෑ. ඔද එහෙහිඉන්න කෙනා මෙහවිල්ල සල්ලි තැම්පත් කරල ගාන මේනි. බැංක ක්‍රමේ ගෙන දන්න ෙ තිවඕනම කෙනෙකුට වා. ස්වාසයි දැන් සල්ලි බැංකෝටද තැන්පත් කරලාගේ ම පපුරුවට ගෙල්ලම මෙහි අරන්ගෙනවා ඒ සල්ලි ාවේ කොහොමති කියලා සි ප්‍රශ්නෙක් නෑ. ඒ සල්ලි නොයෙන්ට තියන සම්භාවිතාවත් වැඩී. එහෙම නෙමේ භාගිතුන් වහසේ දේශනා කරන මෙලවින් දුන් හම පරලොවින් ලැබෙනවා කියන කාරණාව ඊට වඩා සියත් දහස් ගුණයෙන් විශ්වාසයි.ඒඒ සේමයි එන මේ ලෝකකයේ ස්වභාව ධර්මය ක්‍රාත්පකය නාකාරයා. සඳහන් කළේ ඇපි අත්ති සුකට දුකටානං කම්මානන් පළංවිපාකු මේ ලෝකයේ අපි විඳෙන මේ සැපදුක් හැම දේකටම අපි විසින් කරන ලද පෙරකර්මක බලපෑමක් තියෙනවා මේ කාරණාටික අපි සාකච්ඡා කළ කෙටී එත රද අත්ති අයං ලෝකු මොකද මේ අත්ති අයං ලෝකූ කියල කියන්නේ මෙලොවක් ඇත මෙලොවක් ඇත කියල සඳහන් කරහම මෙලොවක් ඇත පරලොවක් ඇත. පන්නතන අපි ජීවත්වෙන මේ මනුස්සලෝක වගේම සැපසම්පත්තියන තවත් මනුස්සලෝක කෝටි ගණන් තියෙනවා. අපිට වඩා සැපවිදින දෙවිවරු ඊටත් වඩා සැපවිදින බ්‍රහ්මයූ ඒවාගේ උසස් උසස් සුගතිවල දිව්‍ය තලවල බ්‍රහම තලවල ඉන්න අඇත් ඉන්නවා. හැබැ මේ හැමෝම දවසක මරණයට පත්වෙනවා දෙවිය ්චුත වෙනවා අපි ඒමයි කියන්නේ මිනිස්සු මැරෙනවා එතට මේ අපි වගේම තවත් මනුසලෝකක ජීවත් වෙලා ඉන්න අය මරණයට පත්වෙලා එහෙෙන් පිටවෙලා ඇගොල් වෙල මෙහ උපදදින්න පුුව මේ මනුස්සලෝකෙන් මරණයට පත්තිච්ඡාය ආය මෙහෙම උපදිනව කියල කතාවක් නෑ එහෙම එකක් නෑ කවදාවත් මෙහෙෙන් මරණයට පත්වෙන ඔබේ මගේ ඥාතිීක් එමතන් ඔබ හෝ මම මෙ මෙහෙම උපදිනව කියලා කාරණාවක් නෑ. මීට වඩා සක්කොලවල් සිය ගානක් ඈත තියෙන සාගරයක ජීවය කියලා උපදින්නක් පුළුව. එ ීට සක්වලවල් ගානක් ඇත තිෙන නුස්ස ලෝක උපදිින්න්නඩක් පුළුවන්. මෙහෙම උපදිින්ඩක් පුළුවන් එයිනම ඒ උපදින තැන මේකයි කියල මේ තීරණය කරන්නේ කවුරුව. භාගිතුන් අහසේ දන්නවා අපිට තීරණය කරන්න බෑ මේ ලෝක ඉන්න මව මැරිලලා මේ ලෝකෙම උපදින්න කියලා. එහෙම එකක් නෑ. එදකොට ඒවාගේ අනික් ලෝකවල චුතවෙන මැරෙන අය මේ ලෝ කියල්ල උපදිනවා. මෙහෙං චුත වෙන මැරෙන අය මේ ලෝකෙ හැර වෙනත් ලෝකවල ගිහිල්ල උපදනවා එකයි අත්ති අයං ලෝකු ඔවුන්ට ඉපදීම සඳහාත් මටම ඉපදීම සඳහත් මෙලොවක් තියෙනවාඒවගේ මටත් ඒ ලෝකල ඉන්නයටත් නැවත ගිහි ෝකප දින්න සඳහා එලවක් තිය නවා අත්ති අයං ලෝකු අත්තිපරෝලෝකු අත්ති මාතා අම්ම කියල විශේෂ කෙනෙක් ලෝකී ඉන්නවා. තාත්තා කියල විශේෂ කෙනෙක් ලෝකේ ඉන්නවා.ඇයි අම්ම තාත්තා කියල විශේෂ කෙනෙක් ඉන්නවා කියල ධර්මය සඳහන් කරන්න. මේ අම්ම තාත්තා කියන දෙන්න ගාව තියෙන සුවිශේෂී ගුණ මෙච්චරයි මෙ පමණයි කියල ලොවතුරා බුදු කෙනෙක් ස්‍රවා කරනවා අමිසාක් මංහිතන්නේ අපිට එක කරන්න පුළුවන් කියලා. විශේෂ දෙන්නේ කෙල සඳහන් කලි. ඒකන මේ සම්මාධිට්ිය ගාවටනං ආවම දෙන්න එම ලැතන් තාව සම්මාධිට්ටියය කතා කරඩය කොච්චරන්නවද නොව තම්ම තාත්තා කියලක අති සුවිශේෂී දෙන්නෙක් මේ ලෝකි එ සුවිශේෂී ගුණාංග කොයි තරන්ද මව්පියෝ පිළිබඳව ධර්මය තුළින් සාකච්ඡා කරනවනං හැබැවිෙන්ම ඒක වෙනමම පරිච්චේදෙයක් ැටියට සාකච්ඡා කළ යුතුයි කියනෙ එකයි මගයා අදහස. තර මවපෝ ගැනතා කරන්නිට කරුණු තියෙනවා ධර්ම යත්යෙක් මහ බෝසතානන් වහසගේ චරිත ඇත්තෙක් ඒ තරන් පාරමිතා පුරපු මහ බෝසතාානන් වහසේ මව්පියන් පිළිබඳව කරපු කැප කිරීම් පිළිබඳව පැලි කරඩත් එක් අති දීර්ග පරිච්චේදයක් අවශ්‍යයි. මේ දෙන්න විශේෂයි කියන කියඩ මෙ මේ කාරණාවෙන් මංත නොබට එක තේරුම් ගණඩ පුළුවන්. අපි දන්නවා මේ ලෝකෙ තියෙන බරපතල ආරම හයක් තියෙනවා එන් බරපතල මේක තමයි මිත්‍යා දුෂ්ටික කරමයේ ඉට පස්සෙ තියෙනවා ආනන්තරී කරම ඒවා අපි දන්නවා සංග බේදය භාගිතුන් වහසගේ ශරීර දහතුවය ලෙසලවීම මහරහතන් වහන්සේල ගහතනය කිරීම මවමැරීම සහපිය ඇමැරීම. ඉද ඇයි සංඟභේදය මුලට එන්න කන කාරණාවන බොහෝ දේශනාවන්ගෙන් පැහැදිලි කළා. මහාකල්පාසංකය හතරයි ලක්ෂය එකක් පාරමිතා පිරුවේ තනම බුදදුවෙලා හතලිස් පස්සවුදකින් පිරිනව පණ් නෙමේ බෝසතන් වහන්සේ. මේ තරං දේර්ග කාලයක් තිස්සේ පාරමිතා පුරාගෙනන්න ලබන බුද්ධත්වයේ අවුදු හතලිස් පාහකින් ගැනෙ බුද්ධ කාලයේ අවුරදුහතලිස් පහකින් නිමා කරනවා කියන කාරණාව ාගිතුන් වහසනො දන ටියන මේේන නමුත් ඒතරන් දුක්වින්දය අවරුදු හතල ිෂ්පාකටද භාගිතුන් වහස රූපකයිෙන් නැතත් ලෝක සත්වයාට හිතසුව සලසන්ඩ මේ සාාසනය ඉස්සරහට ගෙනියන් ඩෝනේ. ඒ සාසනය ඉස්සරහර ගෙනියන්ඩනම් අනිවාරයෙන් සඟපිරිසක් ඕනේ ඒ සඟපිරිස හදන්නත් එක්ක මයි මේ කාර්යේ මේ පාරමිතාව. එඉතවට ඒ සඟ පිරිස තමයි පන්දාහක් තරන් කාලයක් මෙශාසනය ආරක්ෂා කරන්නේ. උන්වහන්සලා විනාස වෙනව කල කෙන සාසනය එතරින් කඩා වැටිෙනෝ කියනකයි. එනයි යම් කෙනෙක් සංග බේද කරනවනං ඒ මේ සම්බුද්ධ ශාසනයේ කඩාවට්ටන්ඩයි හදන්නේ. අං ඒනිසා සඳහන් කලා යමෙක් සංග බේද කරනවානන්. ඔහු නෙක්ලේසිී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවයි විනාස්ස කරන්නේ. ඒ නිසා සඳහන් කලාා ඒ භාග්‍යතුන් වහසේගේ හරද මණ්ඩලේට එල්ල කරන අති දරුණු ප්‍රහාරයක් සංගබේදය කෙරකන්. ඒක නිසා සංගබේදය එක. දෙක ලෝහිතුපපා දෙක කර්මය තුන රහතන් වහසනමක් ගාතනය කිරීම හතර මවමැරීම පහපියයා මැරීම. එතුල අපි ආනන්තරිය කර්මය ගැන සඳහන් කළා මේ ආනන්තරිය කරම. දල පිසි හිපත් කරනකොට සංගබේදේ භාගිතුන් වහසගේ ශරීර දහතුය ලේසැලවීම රහතන් වහන්ස නමක් ගාතනය කිරීම. එතකොට රහතන් වහන්සේට පල්ලහින් ඉන්නේ අනාගාමින් වහන්සේ රහතන් වහන්සලා ලෝකෙ නඇති වුනානම් ඊළඟට මේ ලෝකෙ ජීවත්වලා ඉන්න උසස්ම කෙන හැටිට අපිදකින නාගාමින් වහන්සේ නවත් අනාගාමීන් වහන්සේ ගහතනය කළොත් එක ආනන් තරියයි කියලා කොතනවත් කියල නෑ. ආනන් තරයේ සදිසයි එකන ඒහස් සමානයි නමුත් ආනන්තරීයයි කියලා කියල නෑ. සකදාගාමින් වහන්සේ සෝවාන් වහන්සේ ගාතනය කළොත් ඒ එහෙමයි කියලා කොතනවත් කතා කරලා නෑ. නමුත් මම සඳහන් කළේ සමහර අම්ම කෙනෙකුට සම්මාධිට්ියවත් නෑ. හැබැයි ඒ අම්ම ගාතනය කළු. දරුවට ආනන්තරියහි. ආං එතන තමා මේ විශේෂත්වය මනාව පැහැදිලුවෙන් තැන. අනාගාමී සකදාගාමී සෝවාන් වහන්සේලා ගාතනය ක ආනන්තරිය නූනත්. සම්මා ධදිිට්්‍යියවත් නැති අම්ම ගාතනය කොළොත් අනිවාරෙන් ආනන්තරියයි. ආං ඒකයි කියන්නේ අම්මයි තාත්තයි කියන මේ ලෝක විශේෂ පුද්ගලිෝ දෙන්නේ. භාගිතන් වහන්සේ මේ පිළිබඳව කරුණු බොහොම දේශනා කලා පින්නතුළි. ඇසුරු කරනකොට ගිනි කඳක් ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්න යි සඳහන්කිර. කොද බයවෙෙන්න්න ඕනෑම්ම තාර්ථ ගාවටයන්ට සිතුවෙලි මාත්‍රයෙන් පව්පිරන්න පුළහො නමුත් බලන බැල්ම දේශ සහ ගත වුණු කියන වචනේ දේශ සහගත වුණ දේශයේ වැඩිකමට බෙනමකක් හරි දෙයක් මං ඇතින් වුණ අති දීර්ග කාලය මෙ සංසාරට බලපවත්තනෝ මට ආයහපත සඳහා අංකයි සඳහන් කලේ ගිනි කඳක් වගේ දැකින්න කියලා ඇසිුරු කරනකොට එහෙම ඇසිරු කරන්න කියලා උදේ හවස පාද මත නලතියලා වැඳල සමාව හිල්ලැන්ඩ කියල මොද වෙච්ච වරදක්තියෙනවනං සමාවෙෙන්ඩ කියල මට සමාව ගණ්ඩක් බැරුවූ අම්මට සමාව දෙන්නත් බැරිවෙලා අම්ම හෝතාත්ත මරණයට පත්වුණොත් මං කාගෙන්ද සමාව ගන්න වෙච්ච පව්වලට. ඒේකයි සඳහන් කළේ සොහොනගාවට ගිහිල්ල වැඳල සමාවිල්ලන්ඩි කියලා. එම නැතං ක්‍රයිතියක් බෝධියයක් ළඟට ගිහිල්ල. සමාව ඉල්ලන්ඩ කියල සඳහන් කළා ඒ සෑය නැතං බෝධියළඟ වත්පිළිවෙත් කරලා මල් පහංකූජ කරලා. මව්පියන්ගේ නම ස්ලිපත් කරල පින්දීලා. අන්න ඒ කාරණා දෙකනුත් මනාව ප්‍රත්්‍යක්ෂ වෙනවා අම්ම තාත්තා කියල කියැන මේ ලෝකෙ කොයි තරන් සුවිශේෂී චරිත දෙකක්ද. ඒකයි මෙතන සඳහන් කලේ අත්තිමාතා අත්්‍යපිතා කියලා. ඉළකට සඳහන් කළා අත්තිසත්තා ඕපපාතිකා ඕප පාතිකෝ උපදින සත්වයක් ඉන්නවා එක පිළිගැණ්ඩුවනේ අම්මෙක් නැතු තාත්ෙක් නැතුව මේ ලෝක උපදින සත්තු කොටසක් ඉන්නවා. ඒ සත්තු අතර අපිත් ඉන්නවා. මිනිස්සුත් උපදින ඕකුපාතිකව. දෙවිය කොහොමත්ව උපපාතිකයින්නේ. නිෙරිසත්තුුත් එහෙමන ඒගොලන්ටත් මව්පියෝනෑ. එතොට මේ සත්ව ලෝකයේ සමහර සත්තු ඉන්නවා ගස්වල ගස්වල දඩු කෑලි. මේවාගේ දේවල් ආශ්‍රයකරගෙන එහෙම බෝවෙන සත්ව විශේෂය. මේ සුත් ඉන්නවා කෙළමන් සඳහන් කළේ පොක්කර සාති බ්‍රහ්මණය අම් එෙක් තාත්්‍යයෙක් නැති ඕප පාතික උපතක් නෙළුම් මලේ තමයි උපදින්නේ. පදුම දේවයේ අම්මෙක් තාත්යෙක් නෑ නෙළුම් මලේ උපදින්නේ. අපේ කාලික එයන කතාකරොත් තව කෙනෙක් අම්බ පාලි අඹගහක් මුල ඉපදෙන්නේ ප්‍රාර්ථනාවක්කයක කාශව බුදුරජාණන් වහසගේ ඥාතිවරිය කාශභ වාගිතුන් වහසගේ ශාසනය පැවිදි වෙලයි හිටියේ එක කාලි බොහොම පින් කළා ප්‍රාර්ථනා කළා නැවති ඉපදෙනවාන. මෞකුසක උපදිින් එපා කියලා. එකට හේතුව මෞකුසේ ගෙවන කාලය තුළ විඳින දුක නිසා. මාතුරු ගරුබී සැපක් විඳනව නෙමේනි. මේ ගරභය ඇතුළට වෙලා අසීමාන්තික දුකක් තමයි විඳින්න්නේ මාස දහයකට ආසන්න කාලයක්. අපිට දැන්ගේ විඳපු දුක්මකොවත් මතකනෑ නවත් පුදුමාකාර දුකක් විඳින්නේ. ඒ භාගිතුන් වහන්සේ අවිධර්ම පිටකේ ජාතිපි දුක්කා කියන කාරණාව විස්තර කරනකොට මනාවදේශනා කළා. කොයි තරන් දුකක් මිදිනද මේ නිරයවල් වල තියෙන දුකට හා සමාන දුකක් මිදිනව කියර කියන්නේ. ඇති එනිසා පිංකන් කරකර සමහරය මාතුරු ගරභයක් එපා කියල ප්‍රාර්ථනා කළ එහෙම අය මේ මහ පින් තියෙන අයි. ඉතින් ඒ වගේ මවක් පියෙක් නැතුව ඕපපාතිකව පහළවෙන සත්වයෙක් ඇත කියන කාරණාව විශ්වාස කළ යුතුයි එමයි ඉන්නවා. එනිසා ඒ කාරණාවත් මෙත නන්තර්ගතු වෙලා තියෙනවා. අත්තිසත්තා ඕපපාතිකා. ඉළඟට සඳහන් කරනවා අත්ති ලෝකයේ සමක්ගතා. අත්ති ලෝකයේ සමක්ගතා සම්මා පටිපන්නායේ ඉමංච ලෝකම්, පරංචලෝකන්. සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති මේ කවුරු ගැන දෙතවට සඳහන් කරන්නේ මේ සඳහන් කරන්නේ බුද්ධාදී මහෝත්තමයනන් වහන්සේලා ගැන මොකද මේ ලෝකෙ සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරන්න බැරි සාමාන්‍ය කෙනෙකුට තේරුම් අරගන්න බැරි සාමාන්‍ය කෙනෙකුට ඉක්ම අන්න බැරි විෂ පතයක් සහිත මෙඹුණු ලෝකයම දිනපු මේ ලෝකින් එතරට ගියා වූ ස්වභභාව ධර්මයේ ජයගත්තා වූ අති උතුම් මහාපුරුෂියෝ කාලෙන් කාලයට ලෝක පහළ වෙනවා කාලෙන් කාලිට පහළ වෙනවා කියල කියන්නේ ඒ අති දීර්ඝ කාලයෙකට පස්සේ සිද්ධ වෙන දෙය. බා කල්පාසංකෙයියක් විතර ගෙවිල යනවා බුදුරජාණන් වහන්සල දෙනමක් අතර කාලයේ. විදිහට මේ අති දීර්ග කාල පරාසතිීනා බුදුරු දෙන්නේ අතර ඉතාම කලාතුරකින් තමයි බෝසතාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්තේ මුදුන් පත් කරගැන්ඩ මනුස්ස ලෝකට වඩින්ද ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ මිශ්‍රමණ බ්‍රහමණ අත්ති ලෝකී සමන බ්‍රහ්මනා සමක් ගතා සම්මා පටිපන්නා, ඒ ඉමං්ච ලෝකං, පරංචලෝකං, සයං අභිඥ්ඥා සච්චිකත්ව පවිදති. සාමාන්‍ය කෙනෙකුට ගෝචර කරගත නොහැකි. අවබෝධ කරගත නොහැකි මෙලෝකයේ අවබෝධ කරගැන්ඩ පුළුවන්. එවන් මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා මේලෝකෙ ඉන්නවා කියන කාරණාව සත්‍යය. මෙ මේ විදිහර සම්මාධදිිට්චියයේ මූලික අංගටික පැහැදිලි කල්ල තියනවා. ඉළඟට චතුරාරි සත්‍යය සම්මාධිට්චියය. මෙවා වෙනස්වෙන් නෑ පින්නතින කවදාවත්. මේ ලෝකෙ දුක කියන එක කොහොමත් වෙනස්වෙෙන් එනෑන. සැබැවින්ම දුක දුකම තමයි. තව අවුදු කෝටි ාන ගිහිල්ල බැලුවත් දුකේ ස්වභාවයේ දුකම තමයි. මේ කල්පීවරලා ඊළඟ කල්පේට අාවත්. දුක කියන එකගේ ස්වභාවේ දුකම තමයි කවදාවත් වෙනස්සෙන්නේෙ නෑ. දෙනිසා චතුවාාර්ය සත්‍යය සම්මාධිට්්‍යිය ගැන කතා කරනකොට. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගකයන මේ කාරණ අටික මනාව පැහැදිලි කරනවා. සම්මාධිට්ටි භාගිතුන් වහන්සේ මේ දසවස්තුක සම්මාධිට්ටියය පැහැදිලි කරලා චතුරාරය සත්‍ය සම්මාධිට්ටිය පැහැදිලි කරලා Rෂ් ටාන්ග මාර්ගයේ සඳහන් කරන සම්මා දිිට්ටි කියන කාරණාව තව තව විස්තර කරලා නිවැරදි දේ දකිනවා යහපත් දේ දකිනවා කියන කාරණාව ලෝකයට තවුරු කරලා දේශනා කළා එදර මේ බුදු දහමේ පැහැදිලි කරනවා නිර එලෝකයා ත ෝක අසුර ලෝකයක් තෙරිසං ලෝකය අපි මේවට කියන්නේ සතරආපාය කියලා. ඊට අමතරව දෙවිය ලෝක බ්‍රහ්ම ලෝක ඒ පිළිබඳවත් කරුණු දක්වනවා. දෙම සතරපාය පිළිබඳව විශේෂයෙන් කරුණු දක්වනකොට බොහෝ දෙනා මැලිකමක් දක්වනව සතරාපායේ පිළි ගණන්ඩ. එහෙම එකක් නෑ කියන කාරණාව කියලා හිත හදාගණ්ඩ හරි සතුටු වයි. සර සමහර කෙනෙක් උත්සාහ කරනවා පවසිද්ධ වෙන්නේ බෞද්ධයන්ට විතරයි. අනෙක් අයට පව් නෑ. එහෙම කිය හිතහදාගණ්ඩ උත්සහ කරන පිරිසක්කන්නවා. අපේම සමහරය කතා කර අහනවා පන්සිල් ල්ලංගන කරහම අපට විතරද පවසිද්ධ වෙන්නේ. සමහලට වකීවෝ තමන් ගයාගමත් අත්හරන්න සූදානං ඇති. ග බෞද්ධයන්ට විතර නම් පෞසිද්ධ වෙන්නේ අ්‍ය අයට පවසිද්ධ වෙන්නේ නැත්තං ති ඒ පතර ගිහිල්ල පෞකරණෙක වටිනාල ඇට පවසිද්ධ වෙන්න ඇත්තං ඒකට වනත් කැමැත්තක් ඇතින්න කොළුවන්. ඔවත් එහෙම එකක් නෑ. මේ ලෝක අකුසලය කියන එක තිරිසං සතාට පවා සාධාරණයි. එම් මිනිස්සුන්ට අසාධාරණ වෙන්න තිරිසං සතාට සාධාරණයි යි අකුසලයෙෙන් මෙදෙෙන් බේරෙන්් කොහොමෝත් කාටවත් පුළුවන්කමක් නෑ. නමුත් මෙලවක් ඇත පරලොවක් ඇත නැතන් මේ සතර අපායක් ඇත කියන කාරණාවල් පිළිගන්න නැතුව. අරක ශට්සාහස්තුරුවරයෙක් සඳහන් කලාා වගේ නයට අරංහරි ගිතෙල්කාල්ලා මේ ජීවිතය හොඳින් ඉන්ඩෝනය අය උපතක් නෑ කියපු න්‍යාය අනුගමනය කර න අය ඕන තරන් අපිට මේ ලෝකෙ හොයා ගණ්ඩ පුලුවන්. නමුත් මන්නතුී අපේ ාගතතු වහසේ කරුණු මනාව පැහැලිරනකොට. දහම දේශනා කළේ බෞද්ධනම් වූ සාමාන්‍ය තවත් එක ජනවර්ගයකට විතරක් නෙමෙයි. බුදු දහම කියල කියන්නේ හැබැවින්ම විශ්වයේම දහම එක සියලු දෙනාටම පොදුයි මේ දේ වැරදිී කෙලා දේශනා කලාන මේ ලකෙඉන්න සියලුම සත්වයන්ටම වැරදදිී. මේක යහපත් කියල දේශනා කලානන් මේ ලෝකකි සියලු සත්වයන්ට මේක යහපත්. අංගේ කාරණාව මනාව පිළි අරගෙන සම්මාධිට්්‍යී පිහි තැ්ඩෝනෑ. සතරාපාය පි පිළි ඇත්තත් නැත. වැරදි කරනවනං මැරුණ හම යන්ඩ තියෙන තැන. එදාට තේරයි නොපිළිගත්ත නිරේය හැබැවිම්ම තියෙනවා කියලා හැබැ එඒදාට තේරුණා කියල කරන්න දෙයක් නෑ. අවුරදු කෝටි ප්‍රකෝටි ගානක් එක දිගට ටැවැෙන්ඩ තයි තියෙන. දිගට දුක්විඳින්ට තමයි තියෙන්නේ. නිදහසක් විවේකයක් කියන මාත්‍රයක්වත් එහෙ නෑ. එන්සා මෙන මේ කාරණනාටික චතුරාය සතය සම්මාධිට්ටිය කියන කාරණාටික මනාව යම් කෙනෙක් භාරගන්නවාද පිළිගන්නවාද ඊට අනුව කටයතු කරනවාද එක සම්මාධිට්්‍යයයි. ඊලක්ට භාගිතුන් වහස්සේ මේ කාරණාව පැහැදිලි කරන තැන නැවත දේශනා කරනවා. ස සකප්ප ආර්යෂ්ටායින්ක මාර්ගයේ මොකද්ද සම්මා සංකප්ප කියල කියන්නේ. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා සම්මා දිට්ටියට අනුව තර්ක විතර්ක කරලා සංකල්ප ගොුණු කරගෙන ඒ මත පිහිටනවා. සම්මාදිිට්ටියට අනුව ඒ කාරණාව මත තර්ක විතර්ක කරලා ඒ මත පිහිටනව කියලා කියහම ප්‍රාණගහතියන් වෙන්වෙඩ ඕන ඇයි ඒ නොකරන්ඩ ඕනනි ඇයි. මේ කාරණ අවිමසෙනවා. යහපත් කල්පනානෙ සම්මාසන්කල්ප. එකැන මේ ලෝකෙ වැරදි තියෙනවා. ඒ වැරදිවලින් විිදුන හම මොකද වෙන්නේ. වැරදි නොකර හිටිය හම මොකද වෙන්නේ. වැරදි නොකරන කෙනාට තියෙන ලාභය මොකක්ද මෙයා හැම වෙලා එම කල්පනා කරනවා. මෙය විමසනව මේ කාරණාව. කරුණු කාරණා හොයාගෙන් ඉරඟට ඒ කරුමෙන් ඇත්ව වෙනවා. ප්‍රාණගහතයෙන් වැළකිය යුත්තය ඇයි. ඇයි භාගිත නොහස දේශශනා කළා. මේ ලෝකයේ ජීවත්වෙන හෑම සතෙක්ම තමන්ගේ ජීවිතයට කැමටී අත්තානං උපමංකත්වා. නහනේය නැගහතයේ අනුන් නසන්ඩ යනව නං හැම වෙලාම පන පමාවට තියාගන්ට. මං පිහියක් කරගෙන යනවා තව කෙනෙකුට අනින්ට. හැබ මම දන්න නෑ තවත් කෙනෙක් පිහිය කරගෙන පිටිපස්සෙන් එවා මට අනින්ද. හැබැයි ඔහු මගේ පස්සෙන් එනවා කියන කාරණාව මට යන්තමට දැනෙන්ට පටන් ගත්තොත් මම අනින් යනෙනට අනින් එක පැත්තක කියයලා මං උත්සාහ කරන්නේ කොහොමුද පස්සෙන් එන කෙනාගෙන් බේරෙන්න්නේ කියලා. එද මම් බයයි මට පිහිය අනිිනට. එ ම යන්නන්නේ තව කෙනෙකුට අනින්ඩ එන ඔහුත් බයයි මම පිහියෙන් අනිනවට අවතානං උපමංකත්වා කමාව උපමාවටකන්ට. නහනේ යන ගාතයේ අනුන්ට කරදර කරන්නෙපා. එළකට භාගිතුන් වහසේ ප්‍රාණ ගාතයේ විපාකමනවාද සත්ව හිංසාවේ විපාකමනවාද වෙනම පැහැදිලි කලාා. චොල්ලකම්ම විභංග සූත්‍ර දේශනාවේ සුභමානෝක භාගිතුන් වහසගෙන් අහනවා සම්හරය දීර්ගාවිෂ්කයි, සහරයි අල්පාවිෂ්කයි ස්වාමිණි වෙනසට හේතුවමකදද. සමහරය අල්පාබාදයි සහරයි බොහෝවාබාද සහිතයි ස්වාබිණි හේතුවමකදද. භාගිත වහස දෙකටම පැහැදිරි කළේ ප්‍රාණ ගහතේ සහ සත්ව හිංසාව. බොහෝරෝගාබාද වලට ගොදුර වෙන්නේ සංසාරය බොහෝකාලයක් සත්වයින්ට හිංසා කරපු අය. මේ ලෝකී සමහල්ලාට ඉප දෙෙන තැඉදර ලෙඩ්ඩු. ජීවිතයේ බොහෝ කාලයක් එක්තැන් වෙලා නොමිදිනාදුකක් නෑ සත්ව හිංසාවි ප්‍රතිඵලය. එති සමහර යාලල් පායිෂ්කෝම මැරල්ලයනවා ඒකත් සත්ව හිංසාවන තමයි. අන් ඒනිසා කල්පනා කරනවා මෙයින් වැලකුණ හම මොකද වෙන්නේ මේ කරහම මොකද වෙන්නේ. නමුත් වැලකුණ හම ලැබෙන ආනිසන්සේ ගැනයි කතා කල්පනා කරන්නේ අන්නේ එක නිසා එක සම්මා සංකප්ප කියල සඳහන්කරා යහපත් කල්පනාව ඊලඟන සඳහන් කළා එය ඉතා උසස් ප්‍රයෝජනයක් සහිතයි ප්‍රාණ ගහතෙන් වලකින එක මහ පුදුමාකාර ප්‍රයෝජනයක් මකදද මේ ප්‍රයෝජනය පින්නතුන මෙහෙම සඳහන් කළ අපි කෙටියෙන් කතා කරන නිසා අපේ පින්නතුන හැමෝම දන්නවා ේවදත්වයන්හසේ ගිජකුට පරවොත මුදන ඉඳලා භාගිත නොහස්සගේ ශීර්ෂය උට මහවිශාල ගලක් පෙරළුවා. දේවදත්ත හාමුදුරුව කෙල කියන්නේ ඇත්තු පස්තනකී ශක්තිය තියෙන කෙනෙක් එහම කෙනෙකොට ගණඩ පුළුවහන් ගලක් කොච්චර විශාල වඩ ඇද. නවත් මේ ගල පෙරලේ නිකම්මනම ආධාරකයක් යන්තරයක් යොදල කෙල සඳහන් කරන ඒකන ගොහම කීවපු ගමම් අද කෙනෙකට හිතන්ට පුළුවන් ර්තමාන න ැකෝ යන්තරයක්ක් වගේ හෙම තිබු අධකළ න්තයක් යොදල කීපු ගමක් තර්කයට හේතු වෙනවයිවා. සමට අපි නොයෙක්වඔය බරදේවල් ලයින් කරන්් තවත් ලීයක් අරගෙන් යටින් ආධාරකයක් තියල මට තනීම පෙරලන්ඩ බැරිදේවල් අර දණ්ඩි අගිස්සන්දල ශක්තිය යොදල පෙරල නවස්ථා තියෙන ඒවාගේ මකක්කරි ක්‍රමවේදය තිය නැතිම යන්තරයක් යදුව කියල කියන කාරනාවතුලේ. ොත් ගලල්ල හැට පෙරලි පෙරලි නකොට. අ මහගල් තලාව මැද්දෙන් එක පාරම මේ ගල දරන්ඩ පුරහන් ගල් දෙකක් මතුවෙල මේ ගල බාරගන්නවා. භාගිතන් වහසේ දිහට යන්ඩ දුන්න නෑ. මේ කාරණ හටරි දිගට කතා කළ යුතු කරුණක්. මඟ මුලින්ම සඳහන් කලා භාගිතුන් වහන්සේ කල කෙන ස්භාව ධර්මය ජයගත්ත කෙනෙක් මේ ලෝකෙන් එතරට ගපු කෙනෙක්. එන්න භාගිතුන් වහන්සට මුල භාවවීම යටත්. අපිට තේරෙන් නෑනනිද භාගිතුන් වොහස වඩින මාවතේ වාත වලාහක දෙවියෝ මෙන්න මෙහෙම කළ වැස්ස වලාහක දෙවියෝ මේ විදිහයට කළා සුලකට අධිපති දෙවියෝ මෙහෙම කළ ගස්වොල තියෙන මෙ ස්වභා ධර්මේ ගස් කොළම් පාරපැත්තට හැරිලා අතුව අගතියන මල් මහපොලෝට හැලුව මේ කියන කාරණාවල් ධර්මය තුළ නැති භාගිතුන් වහස හඳුගත්තේ නැති කෙනෙකුට සුරංගනා කතා ගොඩක් වෙඩ පුළුවන්. නමුත් ශ්‍රද්ධාව මනාව තියෙන කෙනෙක් යම් ප්‍රමාණයක් හරි බුදුරජාණන් වහසේ හඳුනගත්ත කෙනෙක් කවදාවත් ඒකට විරුද්ධෝ තර් කරන්න යන්නේ යන්නේ නෑ. ඇති එනිසා මහා කළුගල් දෙකක් නැගිල එක බාරගන්නවා. මේ ස්වභාවේ ධර්මයට බෑභාගිතුන් වහසරේ මහානිය කරන්න. වෙනවා බලන්ඩ නමුත් ඔ කතාවිදි පස්සේ භික්‍ෂූන් වහන්සේ ලහනවා ස්වාමිි භාගිත වහන්සේ භාගිත නොහසේ ගල පෙරලි පෙරලි එන බැව දැනගැ බුද්ධාගඥාවක් නිකුත් කළාද. ඒ ගල නතරවෙඩ දේශනා කර නෑ මහණෙන උඩඉන්දලා එහෙම ගලක් පෙරලෙන බවක් වත් මම දන්න නෑ. එතකොට ස්වාමීනී කොහොමද ඒ ගල නතර වුණේ ගිතුන් ොහසගේ ආරක්ෂාව කවුද හැතුවයි භාගිතුන් වහස නැවත පිළිතුද දෙනවා මහනනී මගේ ආරක්ෂාව මම හදාගෙන යිතියෙන්නේ එන ඔබේ ආරක්ෂාව ඔබනි හදාගන්නලෝ භාගිතු නොහස සඳහගනම් මගේ ආරක්ෂාව මං අදනමේ මම එක පෙර හදල තිබ්බේ පෙර හදල තිබ් ආරක්ෂාව මොකක්ද පෙර හදපු ආරක්ෂාව අති දීර්ග කාලයක් සංසාරය ප්‍රාණ ගහතෙන් වැල කිච්චික. අං එහෙම වෙච්චහම මම අකමැති වෙලාවෙ අකාලෙ මාව මරාගණඩ සමත් කෙනෙක් මේ ලෝකෙ නැතුවයනො අකමැති වෙලාේ මරන්න බෑ කෙනෙක් බොහෝ උත්සාහ කරන්න පුළුවහන් ජීවිත නැති කරන්නට නම් බැරිවෙනවා අපි නොදන්නවා වුනාට අපි යන ගම බිමංවල අපටත් කොයි තරන් එළමෙන්ටති විච්ච බාධ බැලකිල ඇද අපි දන්නේන. බාධාවේ ලැඹුනාා බාධාව වැලකුණා එහෙම එකක් ආවා ඒක නැතිවනා කියඩවත් මම දන්නේ. නමුත් මේ සංසාරය මම කරගත්ත ඒ කුසල ශක්තිය මාව රකිනව මට දේරෙන්නේ කොහොමද රැක්කේ කවුදරැක්කකි කියලා. එන භාගිතුන හස දේශනා කළේ මගේ ආරක්ෂාවමන් පෙර හදලයි ති්බේ අමුතුුවෙන් හදන්ඩ දෙයක් නෑ. ඔබේ ආරක්ෂාවත් ඔබ මේ ජීවින් හදන්න. ්‍රාණගහතන් වලකින්ඩෙ එදාට අති දීර්ඝ කාලයක් මේ සංසාර්ගමනී ඔබටත් පුරුහන් වෙනවා මගදි කරදරයක් අනතුරක් බාධාව කිසාවක් නැතු ජීවත් එෙනකල් ජීවිතය සාර්ථකවල් ගත කරට. අංඒක නිසා හැම වෙලා යහපත් කල්පනාව සම්මා සංකප්පයක් තුළෙ අපි අපට සාධහරණයක් වෙන මට යහපතක් වෙන ලෝක සත්්‍යවයයටට කල්්‍යයාන මිතරෙක් වෙන්ඩ පුළුවහන් යම් වැඩපිළිවලක් මේ ලෝක තියෙනවාද වැරදි කරණ අය වරදිින් මුදවා ගැන්ඩ පුළුවන් යම් වාතාවරණයක් තියෙනවාද අං එහෙම දෙයක් කරන්න පුළහන්නම් මංක කරල්ලා බොහෝ දෙනා මුදෝ වනවා අන්න ඒවාගේ ඒවාගේ යහපත් කල්පනා සම්මා සංකප්ප කළමිතන සඳහන්කර අපිනැ ධර්ම දේශනාවට යන කාලයයක්ත් ිම වෙලා බවසිහිපත් කරපු නිසා. අපි ධර්ම දේශනාව තැනෙක් නිමමා කරමු.